පුරා විද්‍යා ශේත්‍රයේ උපාධියක්වත් නැති අය පුරා විද්‍යා බාරව කටයුතු කළා කියලා. ඒවයි දුර්විපාක තමයි මේ අපි අද භුක්ති විඳින්නේ. ගෝඨාභය මහත්මයාට අපි දැඩි අවධාරණය කරනවා. තමන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්න, තමන් පත් කරන්න යන නිලධාරීන් සම්බන්ධයෙන් තමන්ගේ ප්‍රතිරූපයට හානියක් නොවන ආකාරයට කටයුතු කරන්න. ප්‍රතිපත්ති ප්‍රකාශනයේදී ඉතා පැහැදිලිව කියලා තියෙනවා, රටේ ස්වෛරීත්වයට රටේ ආරක්ෂාවට බලපාන කිසි දෙයක අහිතකර ලෙස බලපාන කිසි දෙයකට එතුමාගේ අනුමැතිය දෙන්නේ නැහැ, ඒක කෙසේ හෝ වළක්වුණා කියලා. ඉතින් එහෙමනම් අපිට කියන්න තියෙන්නේ අපි ජෙනීවා නුවර ඇත්ත වශයෙන්ම ගිහිල්ලා අපිට විරුද්ධව තියෙන ඒ චෝදනා සියල්ලක්ම නිෂ්ප්‍රභා කරලා ප්‍රතික්ෂේප කරලා ඒ අවශ්‍ය කරන වාර්තා ලබා ගෝඨාභය රාජපක්ෂ මෙතුමාට ඉතාම ලෙහෙසියෙන් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන්. ඒ සම අනුග්‍රහකත්වයෙන් ඉවත් වුණොත් අපිට කිසිම බැඳීමක් නැහැ ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන්න. විදේශගත ශ්‍රී ලාංකිකයන් හැටියට මැතිවරණයකදී මං හිතන්නේ වැඩියෙන්ම දායකත්වය දුන්න මැතිවරණය මේ ජනාධිපතිවරණ. අපිට ගොඩක් පෙනුණා සොල්දාදුවන් 28,000ගේ ජීවිත පරිත්‍යාග කරලා 15,000ක් පමණ ආබාධිත වෙච්ච මේ දිනාගත් උද්දේශය අපි දැක්කා. ක්‍රමක්‍රමයෙන් ඒක නැවතත් යම් යම් කොන්දේසි වලට යටත්ව පසුගිය රජය කරන්න යන වැඩපිළිවෙල. අපිට කවුරුවත් ටිකට් අරන් දුන්නේ නැහැ, ආණ්ඩුවෙන් අපිට සල්ලි දුන්නේ නැහැ, ටිකට් දීලා එන්න එමෙ වට්ටමල් දුන්නේ නැහැ. නමුත් අපේ හැම සතියම වීදම් කළා හරි ආවේ මේ මව්බිමේ තියෙන අපට මව්බිමක තියෙන අගය බොහොම ඉහළයි. මොකද ඒක අපට දැනෙන්නේ විදේශයක ඉන්නකොට. ඉතින් මේ මව්බිමේ වටිනාකම ඇත්තටම විදේශගත සිටින අපට බොහොම ඉහළින්ම දැනෙනවා. අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමනි, බැගෑපත්ව ඉල්ලා සිටිනවා රට වෙනුවෙන් අප වෙනුවෙන් ඔබතුමාගේ ආරක්ෂාව ගැන 100,000 වාරයක් නෙමේ ලක්ෂ වාරයක් ආරක්ෂා වෙන්න අපිට රටක් තුරු කරන්න ඔබතුමා විතරයි අපේ බලාපොරොත්තුව.